රට වෙනුවෙන් අසීමිත කැපකිරීම කළ රණවීරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට තමා කිසිවිටකත් ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සමාජිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉවත් කර ගැනීමට කිසිවිටකත් පසුබට නොවන බවද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා. බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණ ආසල රණවිරු ස්මාරකය අභියස අද පස්වරුවේ පැවති ජාතික රණවිරු සැමරුම් උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ සඳහන් කරා. ත්‍රස්තවාදයේ පරදවා වසර 11ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් වීරෝදාර රණවිරුවන්ට ජාතියේ උත්තමාචාර්යය පිළිගන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානීත්වයෙන් සැමරුම් උළෙල අභිමානවත්ව පැවැත්ුණා. ලෝකයේ බලවත්යයි හඳුනන රටවල නායකයින් පවා තමන්ගේ රටේ රණවිරුවන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ නොදෙන බවද ප්‍රකාශ කර තිබේ. එවැනි පසුබිමක අපවැනි කුඩා රටක අසීමිත කැපකිරීමක් කළ රණවිරුවන් ආරක්ෂා කිරීමට තමා සෑම විටම කැපවෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. යුද හමුදාවේ වසර 20ක් සක්‍රීය සේවයේ නිරත නිලධාරියෙකු දසවසරක් ආරක්ෂක ලේකම්වරයෙකු සහ පුරවැසියෙකු ලෙසත් රණවිරුවන් කළ කැපකිරීම පිළිබඳව තමාට ඉතා හොඳ අවබෝධයක් ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා. යුද්ධයේ වේදනාව තමා හොඳින් හඳුනන බැවින් විශාල පරිත්‍යාගයක් කළ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සාමය උදා කර දුන් රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයන්ට කිසිදු ඉඩක් ලබා නොදෙන බවද එතුමා කිව්වා. ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට සියලු පුරවැසියන්ට සාමයෙන් සතුටින් හා අභිමාණයෙන් ජීවත් විය හැකි සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීමට උපරිමයෙන් ක්‍රියා කිරීම රණවිරුවන්ට කළ හැකි ඉහළම ගෞරවය බවද ජනාධිපතිවරයා සඳහන් කරා. රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්දන සේනාධීර මහතා පිළිගැනීමේ කතාව කර අතර ජනාධිපතිවරයා අගමැතිවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු පිරිස රණවිරු ස්මාරකයේ වෙත පුෂ්ප උපහාර දැක්වූ අතර ගුවනින් පුෂ්ප උපහාර දැක්වීමද සිදු වුණා. සමස්ත සැමරුම් මුලල සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් පිළිපදිමින් සිදු කරනු ලැබුවා. සියලුනිකායේ මල්වතු අස්ගිරි දෙපාර්ශවයේ ඇතුළු ත්‍රිනිකායක නියෝජනය කරමින් මහා සංඝරත්නය කාඩිනල් හිමිපාණන් හා සෙසු ආගමික පූජකයන් හිටපු සේනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් අමාත්‍යවරු ජනාධිපති ලේකම් ආරක්ෂක ලේකම් ප්‍රධාන ත්‍රිවිධ හමුදාපතිවරු හිටපු නාවික සහ ගුවන් හමුදාපතිවරු වැඩබලන පොලිස්පති සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානීතුළු රණවිරුවෝ සහ රණවිරුවන්ගේ දෙමාපියෝ බිරින්දෑවරු සහ දූ දරුවෝ උත්සවයට එක්ව හිටියා. ඉතින් අපේ උපහාරයේද අපි මේ අවස්ථාවේදී පුද කරනවා. මේ වීඩියෝ එක හැකිතාක් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබ දරන මතයත් පහලින් කමෙන්ට් කරන්න.